ඊළඟට අහලතිෙන පස්්නේ තමයි පිව ස්වාමීන් වහන්ස ස්වාමින් වහන්සේ නමකට දානයක් පූජා කිරීමට වඩා බලවත් කුසලයක් රැස්වෙනවා නේද සම්මා සම්බුදුපාණන් වහන්සේට සම්බුද්ධ පූජාවතා කිරීමෙන්. මේ කාලයේඋනත් බලවත්ම කුසලයක් ැස්කර ග හැ. සම් නේද පින්ව ස්වාමින් වහන්ස කවුණාවන්ත ගුණ පරුස පින්වර්න අනිවාරයම එක් ස්වාමීන් වහන්සේ නමකට දාානයක් පූජා කරනවට වඩා බලවත්ම කුසලයක් පින්වර්නේ ඔය පවතු රැස්වෙනවා සම්මා සම්බුදුමේණියන් වහන්සේට ඉභාගිවත් වූතිලෝගුරු සම්බුදුමේණයන් වහන්සේට සම්බුද්ධ බුද්ධ පූජාව පූජා කිරීමි. මීකාලි වුනත් බලවත්ම කුසලයක් රැස් කර ගන්නට ඔබට පුළුවනි සම්බුද්ධ බුද්ධ පූජා පූජා කිරීමි. දක්කිනා විභංග සූතිය අරගන්න. තිරිසංගත සත්්‍රීට දෙන දාන ආණ්‍යසංසේ ආත්නභාව සීයකට විපාක ලැපෙන විදිහ ඔබට මුලින් හම්බවේ. දෙවන තුන්වන විදිහට යනකොට. දුස්සීල මනුස්සයෙක් ඊට වඩා සිල්වත් මනුස්යෙක් ඊට වඩා දුස්සීල බිස්සුවක් ඊට වඩා සිල්ුවත් බිස්සුවක් ඔය විදිහට පිින්වර්ත්න ධ්‍යානමාර්්‍යාන උපදවා ගත්තාය. මේ සාසනයේ පිට ශාසනවල ඒවාගීම ඔය ඇත්තන්ට මඟපල්ලා බියෝතුමාං අග්‍ර සවකතුමා ඒවාගේ පසේ බුදුපියාණන් වහන්සේලා අවසානයේ පෞද්ගලිකදාානවල ඉහළමානි සංසදායක දාානය වෙන්නේ පිින්වත්නී ලෝතුරාභාගවත් බුදුපියාණන් වහන්සේට පූජාකරන උතුම්දානයයි. සංගීක දාානහත්තත්. ින්ුවත් බුද්ධාක්්‍රමකු උබතුව සංගරත්නට පූජාකයන්දාානය තමයි මහත්වල මහනි සංස වෙන්නේ අදනන් සංගීකධානය කර ගන්න පුළුවන්කමක් නෑහ. නමුත් පින්වත්න්නේ පෞද්ගලිකදානගත් අහම අද ඔය පින්වතුන්ට සම්බුද්ධ බුද්ධ පූජාව සිදුකර ගන්න පුළුවන්. ඉහළ මාන සංස ලබන්නට පුළුවන් වෙනවා සත්පුරස පින්වන්නේ බුද්ධ පූජා පූජා කිරීම ඔය පින්වතුන්ට වටින අවස්ථාවක් ලැබෙනවා හැමදම. උදීට හවසට නිවෙස්සල පිින්ුවත්නී වත පිරිත් විදිහට තුනරුවන් වන්දනාමාන කළ උදේදාාන දවල්දාාන විදිහට. සම්බුද්ධ බුද්ධ පූජාවන් පවත් අන්න පුළුවන්න, හවසර ගිලම් පස පූජා පවත් අන්න පුළුවන්න, පිංුවත්නී දෙතිස්වෙන්ජන සහිතයම ඔබ්‍ර සිදුකර ගන්න පුළුවන්න්න ඔය සත්පුරුසයින්ට ලැපින ප්‍රතිඵල මෙ පවනයි කියන්න පැරිතරම්. පින්ුවත්නි අතිසීම මහත්පල මහානසංසපතිපාල් ලැබෙනහින් ද නිවෙස්සල සම්බුද්ධ බුද්ධ පූජාතිය ඔය ඇත්තු පවත්වන්න. ඔපේ ජීවිතය කාංගයක් කරගන්න. ලෙදත් දුකාක් කාදරයක් පීදාවක් නැතුව පින්වත්නී කුසල කර්මයන්ගේ විපාග සුවසේ බුද්ධවිඳිමින් ඔබට සසරින් එතරවන ගමනට ඒන් මහා කුසල විපාක රාසයක් ලැබෙනවා. පින්වත්නී අතීත බුද්ධ සාසනවල. බුදුපියාණන් වහන්සේලා පේනවාම් පෑවට පස්සේ වුනත් සිද්ධකරපු පින්කං හින්ද බොහෝපතිපා ලබාග ඇත රහතන් වහන්සේලාගේ චෛතා අපපධාන අරගෙන ඔබ කියවල බලන්න. අපේ කුද්දක නිකායි අපධාන පාලිපොත්තිය ඔබට වගේ කතා රාසයක් චෛතාපදාාන් රාසියක් දැකගන්න පුළුවන්කම ලැබෙනවා. පින්මුවත්නේ අපධාන පාලේ, චත්තවක්ගයේ අති චත්තියතේර අපධාන මෙහෙම සඳහන් වෙනවා. පරිනිබුතයේ භගවති අත්තදස්සේ නරුත්තමේ. චත්තාති චත්තංකාරෙත්වා තූපම්හි අභිරූපයින්. පින්වත්න එභාගෙවත්තු අතදස්සයේ බුදුපියාණන් වහන්සේ පිනිවාම්පයවට පස්සේ. ඒ බුදුපියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබ්බ ඒ චෛත්‍යයට. චත්‍රයක් කරවල පූජා කළ. කාලේන කාල මාගන්වා නමස්සිං ලෝක නායකං. පුප්පච්චද නංකත්වාන චත්හම්මි අභිරූපයි පින්වුවත්නය කලින් කාලෙට. ඒ බුදුපියාණන් වහන්සේගේ ධාතු චෛත්‍යයට ඇවිලමං වන්දනා කළා. මල්වියනක් මම පූජා කළා. අර චත්‍රයේ මල්වියෙන පැනදවා. මේ විදිහට කටයුතු කරපු හින්දා. මම එක් දහස් එක්සිියවන කල්පයේ දිවිරාචිසිද්ධ කලාා. ඒවාගේම මනුස්ස ලෝකෙ හෝ දීවලෝකවල මය උපත්ය ලැබිවේ. එතනද මනුස්ස භූමයේ, ත වඩා වැටිවස්සේ හිටියති විභූමිවල. මේ විදිහට අපි චතදායක තිරුන් වහන්සේ පංවලත්න අධිචත්තිය මහරාතන් වහන්සේ අතීත බවල කරගත්ත ඒපුුණ්‍ය කර්මයහින්ද. අන්තිමට පඩිසම්බිතා චතස්සූචය විමොක්කාපිච අට්ටිමේ චලබි්ඥා සච්චි කතා කතාම් බුද්ධස් සාාසනම්. සිරපිලසිබියාපත් අස්තවිමෝක්ෂයෝ සඩපික්ඥාවෝ මේ සියල්ලය මං උපදවාගෙන ඒ ලෝතුරා සුන්දර නිර්වාණා බෝධී ලබා ගත්තේ අතීත පුර්ඥ කරමයන්ගේ විපාකයෙන් කියලා දේශනා කරන්න යෙත්නා මෙ වගේ චෛතාපතා රාසියක් ඔය ඇත්තන්ට හබ වෙනවා. එනිසා පින්ුවත්නී ඉඩ ලැබෙන හැම ොහොතකම ස්නමාරී චෛත රාජාණන් වහන්සේ ආදී සොළුස්මස්ථාන වන්දනාමාන කරගන්න. හැකි විදිට පින් දහම් කරගන්න. ආමිස ප්‍රතිපති දෙයාකාරීම කටයුතු කරගන්න. ඔය සත්පුරුසියූ ආර්යස්්ඨායක මාර්ගීමම පිළිපතිමින් කටයුතු කරන්න. පින්වර්ත්නී සම්බුද්ධ බුද්ධ පූජාව අතිසයිම්ම මහත්පලයි මහානි සංසයියේ.